එකතුලා ඉන්න ඔයාලා බලන වැඩි අද මං කොහෙටද ඇවිල්ලා ඉන්නේ කියලා. අද මං ඇවිල්ලා ඉන්නේ ඉරයි හඳයි ටෙලිෆිල්ම් එක දෙරණේ. අප්‍රේල් මාසේ 13 ඉඳන් 12:30ට ඔයගලන්ට බලන්න පුළුවන් ඉන්නේ ඉරයි හඳයි ටෙලිෆිල්ම් එකේ බිහයින්ඩ් ද සීන් තමයි අද මං ඔයගලන්ට පෙන්වන්න හදන්නේ. අන්නර ටිකේ තමයි බිහයින්ඩ් ද සීන් ෂූට් කරන්නේ. ඉතින් අනුරාධපුරේම ෂූට් කළා. ඊට පස්සේ අද කොළඹ ඇවිල්ලා අන්නතන මියුසික් වීඩියෝ එකක් ෂූට් කරනවා. ඉතින් අපි යම් බලන්න ඉරයි හඳයි ටෙලිෆිල්ම් එකේ සින්දුවක් ෂූට් කරනවා. එන්න යන මාත් එක්ක බලන්න. ඉරයි හඳයි ටෙලිෆිල්ම් එකේ ප්‍රධානම චරිතේ සජිත දවස් 15ක් 20ක් විතර අනුරාධපුරේ ෂූටින් වලින් පස්සේ කොළඹට ආවා. ඔන්න ඉතින් අපිත් ආවා බිහයින්ඩ් ද සීන් වලින්. සජිත මොකද කියන්න හිතන්නේ මේ ෂූටින් ෂෙඩියුල් එකත් එක්ක බැලුවාම? ෂෙඩියුල් එකත් එක්ක බැලුවොත් අපි දැන් දවස් 16ක විතර කාලයක් අනුරාධපුරේ ඉනි කාස්ට් එක අවුවේ රූගත කිරීම කරලා ඉවරලා තමයි දැන් මම හිතන්නේ රූගත කිරීම වල අවසාන අද සහ හෙට විතරයි රූගත කිරීම තියෙන්නේ. ඊට පස්සේ අපේ ප්‍රොඩක්ෂන් එක ඉවරයි. හැබැයි ඉතින් මේ චිත්‍රපටයේ නමත් ඉරයි හඳයිනේ. ඒතොර ඉර හඳ වාවන්නේ නැති මිරකල් එකක් වෙලා තමයි චිත්‍රපටිය කරගන්න පුළුවන් වුණේ. මොකද සාමාන්‍ය නම් අනුරාධපුරේට මේ වස් කාලේ ඇරඹිලා වර්ෂාපතනය දැඩි ලෙස තියෙන්නට තිබිච්ච, ඒ කියන්නේ කාලවන ජාත්‍ය දෙපාර්තමේන්තුවේ වාර්තාවලට අනුව කිසිසේත්ම රූගත කිරීම කරන්න බැරි කාලයක තමයි අපි මේ රිස්ක් එක අරගෙන අනුරාධපුරේට ගියේ. මං හිතන්නේ දෙයියන්ගේ පිටෙන් එහෙම කිසිම විදිහකට වර්ෂාපතනයෙන් අපිට බාධාවක් වුණේ නැහැ. ඒක මම හිතන්නේ මේ දෙරණ ආයතනය සහ ශර්මිලා ධර්මරාජ සහ අපේ අධ්‍යක්ෂවරිය හරිම හදවතින් තමයි මේ නිර්මාණයට බැහැලා ඉන්නේ. අපි මේ නිර්මාණය ආරම්භ කළෙත් කෝවිල් ගිහිල්ලා පන්සල් ගිහිල්ලා ඉතාමත් හොඳ විදිහකට, يعني හොඳ අඩියක් තමයි තිබෙන්නේ. ඒක නිසාම වෙන්න පුළුවන් චිත්‍රපටයේ නමත් ඉරයි හඳයි. ඒක නිසා ඉර හඳ අපිත් එක්ක හැමදාම අපේ පැත්තරම තමයි හිටියේ. ඒක නිසා ෂූටින් ෂෙඩියුල් එක සාර්ථකව නිමා කරගන්න පුළුවන් වුණා. ඕල්මෝස්ට් හෙට වෙනකොට නිමා වෙනවා. කොහොමරි මට එන ගැමි හරි චණ්ඩි නිතර කිපෙන බලියට බර චරිතයක් තමයි ලැබුණේ. මම හිතන්නේ එවැනි චරිත මම ටිකක් කරලා ප්‍රැක්ටිස් කරලා තියෙනවා. ඒක නිසා කමලගේ චරිතය මට ඒ චණ්ඩි පාට් එක කරගන්න නම් ඒ තරම්ම අභියෝගයක් උනේ නැහැ. හැබැයි මට අභියෝගය උනේ මේ ශර්මිලා ධර්මරාසාගේ චිත්‍රපටි ශෛලිය, ඇයගේ අධ්‍යක්ෂණ ශෛලිය මං ඉතාම ප්‍රිය කරන අධ්‍යක්ෂණ ශෛලියක්. මං හිතන්නේ දෙරණ ආයතනයට මම කොහොමත් ලොකු නෑකමක් දක්වනවා. මම පුංචි කාලේ ඉඳලා මං හිතන්නේ දෙරණ සිටි ඔෆ් ඩාන්ස්, දෙරණ සරිගම ක්‍රොස් ඕවර්, ඒ වගේම සිටි ඔෆ් ඩාන්ස් කම්පිටිටර් කෙනෙක් විදිහට, ඇනවුන්සර් කෙනෙක් විදිහට මේ විදිහට මං දෙරණත් එක්ක හුඟාක් වැඩසටහන් එක්ක සම්බන්ධ වෙලා තියෙනවා. ශර්මිලා මට චිත්‍රපටයක් සඳහා ආරාධනා කරන ප්‍රථම අවස්ථාව මේකත් නෙමෙයි. මම හිතන්නේ පොදු ටෙලි නාට්‍යයේ සිටම ඇයටත් මාත් එක්ක වැඩ කරන්න කැමැත්තක් තිබිලා තියෙනවා. ඒ වගේම මමත් පුදුමාකාර ආශාවකින් හිටියේ ඇයගේ අධ්‍යක්ෂණය යටතේ වැඩ කරන්න. දැන් ඉරයි හඳයි තමයි එහෙම වැඩ කරන්න හම්බ වෙච්ච පළවෙනි වැඩේ. ඉතින් ඒක නිසා මම හරි ආසයි. කමල්ගේ චරිතය ඇයගේ අධ්‍යක්ෂණය හරහා සිද්ධ වෙනකොට මේ අධ්‍යක්ෂණය ඒ විදිය ඇතුලේ පොඩි අර අපි හරි ආසම කරන ශෛලියක් සහ මං හිතන්නේ මම කවදාවත් මට චිත්‍රපටයක රඟපාන්න හම්බ වෙලා නැති ශෛලියක් රඟපාන්න මට හම්බ වුණා. ඒ කියන්නේ ගීත, නැටුම්, ෆයිට් සහ අර අපි ආසම කරන නළුවෙක් විදිහට අපි පෙනී ඉන්න ආසම විදිහේ ශෛලියක් ඇය ගාව තියෙනවා. ඉතින් ඇයගේ අධ්‍යක්ෂණය යටතේ කමල්ගේ චරිතය රඟපානකොට ටිකක් වෙනස්ම විදිහකට වැඩේ වුණා කියලා මට හිතෙනවා. ඉතින් පොඩි සිහිනයක් සැබෑවීමක් තමයි ශර්මිලා යටතේ ඒ අධ්‍යක්ෂණය යටතේ වැඩ කරන්න ලැබීම, ඒ වගේම කමල් වැනි චරිතයක් කරන්නට ලැබීම. මං කොහොමත් පොඩ්ඩක් ඔය විලන් පොඩි නිකන් නරක නමුත් නරක නැති ටිකක් මැද ඉන්න චරිත කරන්න හරි කැමතියි. ඉතින් කමල්ගේ චරිතය ඒ වගේ චරිතයක්. මං හිතනවා මං ඒකට මගේ උපරිමය කළා කියලා. ටෙලිෆිල්ම් එකේ ප්‍රධාන චරිත රඟපාන සුහන්දි උපේත් මම එකතු කරගත්ත ඔන්න ඕගොල්ලෝත් එක්ක පොඩ්ඩක් කතා කරන්න බිහයින්ඩ් ද සීන් තුලින්.
සුහන්දි මේ අනුරාධපුරේ ෂූටින් ගැන කිව්වොත් අනුරාධපුරේ අපි දවස් ගානක් ෂූටින් කරා හරිම සුන්දර අත්දැකීමක් ඇත්තනවා මොකද මේ අපි වැස්සත් එක්ක ගියේ එතකොට වාහනවලට ඇරලා වතුර යනවා හරිම ලස්සනයි හැබැයි වාහන් පස්සේ වහුවා අවුවත් සැරටම තිබ්බා අපි හට්ට කර වුණා නමුත් ඉතාමත් කැපවීමෙන් හරිම ලස්සනට කරපු නිර්මාණයක් තමයි අනුරාධපුරේ ඒ පරිසරයේ මාරම ලස්සනයි ඇත්තටම හරිම සුන්දර අත්දැකීමක් හරි ඔයා හිතුව අනුරාධපුරෙන් කොළඹට ආවට පස්සේ එතකොටවත් ඔයාට මේ වගේ අවුව නැතුව ෂූටින් වල ඉන්න හම්බෙයි කියලා. ඒත් එහෙම උනේ නැහැ මෙහෙට ඇවිල්ලා. හරි හෙටත් ෂූටින් වලට යන්න තියෙනවා ඔයාට. ඉතින් මේ අපි කියමුකෝ ක්‍රූ එක සහ කොහොමද අධ්‍යක්ෂකවරිය ඔයාට දැනුනේ විදිය. ඇත්තටම ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ අපේ ශාම් අධ්‍යක්ෂකවරියට. ලොකු හෙල්ප් එකක් මාරම සපෝටිව් ඇන්ඩ් එයා ඒ කියන්නේ අපිත් එක්ක මාර ෆ්‍රෙන්ඩ්ලි අපි කියන දේවල් එක එයා අදහස් ගලපලා හරිම සාධාරණ විදිහට හරිම මේ ලස්සනට අපිව හැන්ඩල් කරා ඉතින් ගොඩාක් ස්තුතිවන්ත වෙන්න ඕනේ මේ නිර්මාණයේ සාර්ථකත්වය එතුමිය හරිම ආදරේ මතක් කරනවා ශාම් හරි අපි ඊට පස්සේ මතක් කරමු සජිත ඔයත් එක්ක මං හිතන්නේ ඊට කලින් රඟපාලා තියෙනවා නමුත් කොහොමද මේ ටෙලිෆිල්ම් එකේදී වාට සජිතත් එක්ක රඟපානකොට දැනුනේ සජිත අයියා ඇත්තටම මගේම අයියා වගේ මොකද අපි කලින් එකේ වුණා හරිම මේ එකටම ඇක්ට් කරපු නිසා මේකෙදිත් ඉතින් ඒ වගේම ඇක්ට් කරන්න ලැබුණා අනුරාධපුරේ නිසා අපේ කර වෙලා ඉතින් හරිම සුන්දර අත්දැකීමක් සහ මම හිතනවා මට හම්බ වෙච්ච හොඳම රංගන ශිල්පියා තමයි සජිත අයියා කියලා මොකද ගොඩක් සපෝට් කරනවා සහ මං මම ගොඩක් අලුත් කෙනෙක් එයාත් එක්ක බැලුවාම ඉතින් හරිම මේ ෆ්‍රෙන්ඩ්ලි හැමදේම කියලා දීලා හරිම කියන්නේ එයාගේ තත්ත්වයට කොහොම හරි ගන්න මාර සපෝට් එකක් දෙනවා ඉතින් ඒකට ගොඩක් ස්තුති වෙනවා සජිත අයියට ඉරයි හඳයි ටෙලිෆිල්ම් එකේ ඔන්න අපි තවත් දවසකට තමයි ඇවිදලා තියෙන්නේ ආපු ගමන් මං හිතුවා මේ මංජු අල්ල ගන්න ඕනේ කියලා කලන ගුණසේකර තමයි මංජු චරිතයට පනවවන්නේ මංජු කොහොමද කලන ඔයාට දැනෙන්නේ මංජු විලන් කැරක්ටර් එකක් ඉතින් මේ මම මේ ෂර්මිලාගේ වැඩ වලට ආසයි සම්මඟ වැඩ කළා දින පොදු එකේ ෂර්මිලාගේ අපදක්ෂ අධ්‍යක්ෂකවරියක් ඉතින් පළවෙනි එක අපි හීරෝගේ කැරක්ටර් එකල මේ පාර විලන් හම්බුණා මම කල්පනා කරා කොහොමද කරන්න කියලා මංජු කියන්නේ ප්‍රාදේශීය සභාවේ සභාපති කෙනෙක් ගමක අලන කියනකොටම අපේ ඔළුවට එන එක පාටම මේ ෆිල්ම් එකේ නම් ෆයිට් අනිවාර්යයෙන්ම බලන්න පුළුවන් වෙන්න ඕනේ කියලා. එතකොට ඉරයි හඳයි ෆිල්ම් එකේ කොහොමද මේක ඇත්තටම මගේ ෆයිට් තිබෙන්නේ ඇත්තටම ෆයිට් එකයි තිබෙන්නේ. ඒකත් මේ අපි කිසිම මේ ටෙක්නිකල් ෆයිට් එකක් විදිහට නෙමෙයි පාවිච්චි කළේ. මෙයා ෆයිටර් කෙනෙක් නෙමෙයි. අපි කියමු ක්‍රූ එක පිළිබඳවත්. මොකද කට්ටියත් එක්ක වැඩ කරනකොට සහ දවස් ගාණක් මේ වෙනකොට ෂූට් කරලා තියෙන්නේ. ඒ දේවල් ගැන පොඩ්ඩක් කතා කරමු. ඔව් ඇත්තටම දිරනේ මේ ශර්මිලා දමනරස ධම්මික ඇතුළු සියලුම දෙනා මම ඉතාම හොඳින් දන්න සහ මම ඉතාම ආදරෙන් වැඩ කරපු කට්ටියක්. ආදරණීයම පිරිසක්. ඒ ඉතින් යුනිට් එක ගත්තත් එහෙමයි කැමරමන් සරත් එක ගත්තත් එහෙමයි මට කිසිම ආගන්තුකකමක් දෙන්නේ නැහැ මේ දෙරණි මේ ටීම් එකත් එක්ක මට එක පුරුදුයි ඒ වගේම මාත් එක්ක ඉන්න සජිත් ඇන්තනී එතකොට සංජය එතකොට මේ අතුරු සියලුම දෙනා හරිම අනික් නළුවට උදව් කරමින් මේ වැඩේ ගොඩ දාන්න ට්‍රයි කරනවා ඔසන් සමන් මාස්ටර් තමයි මේකේ මාස්ටර්ලා කරන්නේ ඩාන්සින් තියෙනවා මේ යුනිට් එකත් එක්ක වැඩ කරන හරි පහසුයි නළුවට හඳයි ටෙලි ෆිල්ම් එකේ චින්තක වාස් එතකොට පොලිස් ඔෆිසර් ඉන්නවා මේ වෙලාවේ අපිත් එක්ක කතා කරන්න කොහොමද ඇයි දැනෙන්නේ ටෙලි ෆිල්ම් එක ඔව් මේක මම කරපු චරිතවලට වඩා ගොඩක් වෙනස් චරිතයක් මම රඟපාන්න විල දැන් අවුරුදු 20ක් විතර වෙනවා නමුත් මම මේ වසර 20 පුරාම රඟපෑ චරිත අතුරින් මේ චරිතය මට සුවිශේෂයි මොකද දූෂිත පොලිස් නිලධාරී දූෂිත පොලිස් නිලධාරී සහ ඔහු මෙහි රංගන්නේ හරිම චරිත දෙකක් එක චරිතයක් නමුත් චරිත දෙකක් ඇතුළාන්ත එක චරිතයක ජීවත් වෙනවා ඉතින් මේක ප්ලේ කරගන්න මට ෂර්මිලාගෙන් සහ කාර්යමණ්ඩලයෙන් ලැබිච්ච නළුලියෙන් ලැබිච්ච සහාය විශිෂ්ටයි මේක අපි තිරපිටපතේ තිබ්බ චරිතයට වඩා තව දේවල් එකතු කරලා කට්ටියගේ සහයෝගයෙන් ගොඩනගමු ඉර
හොඳයි හොඳයි ටෙලිෆිල්ම් එකේ සටන් අධ්‍යක්ෂකවරයා ඔසන්ද සමන් බණ්ඩාර අපි පිටිනෝ වෙලාවයි කතා කරන්න. ඉතින් කොහොමද ඉරයි හොඳයි ටෙලිෆිල්ම් එකේ ෆයිට් ගැන දෙන්නේ? මෙහෙම ඉස්සෙල්ලාම කියන්න ඕනේ දැන් මම ඉතින් මේ ශාම් එක්ක කරන තවත් වැඩක්. මම පහුගිය කාලෙම ශාම් එක තමයි වැඩ කරේ. ඉතින් මේකත් ශාම් ස්ටයිල් එකට ඇක්ෂන් කොරියෝග්‍රාෆ් කරපු එකක්. මේක තව දුරටත් අර අපි වසන්තේ ආන්දර වසන්තේ ඒ වගේ එකටත් වඩා අර ගමක ඉන්න දෙන්නෙක් කොයි විදිහටද ඒගොල්ලන්ගේ ප්‍රශ්නය හැම වෙලාවෙම ෆයිට් එකකින් තමයි විසඳගන්න හදන කැරක්ටර්ස් දෙකක් තියෙන්නේ. ඉතින් ඒකෙදී අපි හුඟක් පරිසම් වෙනවා. අර මේ මොකද අපිට ලොකු මාර්ෂල් ආර්ට්ස් කියන කැටගරියකට යන්න බෑ. මොකද මේක ගමක ඉන්න ලම්ප දෙන්නෙක්. එතකොට මාර්ෂල් ආර්ට්ස් හංගගෙන මොන විදිහටද අර අපි කියන්නේ ගමේ වලිය. අපි මේ වචන පාවිච්චි කරනවා. මේ වලිය කොහොමද මේක පෙන්වන්නේ, තාත්වික රියැලිටි විදිහට පෙන්වන්නේ කියන එක තමයි මට තිබුණ අභියෝගය. ඉතින් මම හිතනවා මේකත් පෞගීව වගේම සාර්ථක වෙයි, ට්‍රෙන්ඩින් වෙයි කියලා. අනිවාර්යෙන්ම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද දවසේ හරියටම දවල් 12:30ට ටීවී දෙරණ ඔස්සේ මේ ඉරයි හඳයි බලන්න මම ආදරෙන් ආරාධනා කරනවා මගේ ආදරණීය ප්‍රේක්ෂක ඔබටත්, ටීවී දෙරණ අරමුණ ආදරණීය ප්‍රේක්ෂක ඔබටත් යන ජය වේවා. සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා. පළවෙනි ෂොට් එක මැරුණා. පළවෙනි ෂොට් එක මැරුණා.